තෙරුවන් සරණයි අපි මේ වර ස්වාධීන අපේක්ෂක විදියට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා අපට තියෙන දැක්ම තමයි මේ රට හදන්න තියෙන දැක්මක් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ මේ රටේ දැන් දැනට යැපුම් මානසිකත්වයෙන් ජීවත් වෙන යැපුම් ආර්ථිකයේ මත ජීවත් වෙන වැඩපිළිවෙලක් තමයි තියෙන ඒ කියන්නේ නිදහස ගත්තට පස්සේ මේක එක දේශපාලකයෝ ණය ගත්තා ඒ ණයෙන් තමයි ජනතාවට කන්න බොන්න දුන්නේ රට නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණා. උදාහරණයක් විදිහට එදා තිබිච්ච සියලු නිෂ්පාදනාගාර අපේ රටේ සම්පූර්ණයෙන් කඩා වෙන කැලෙන් ටයර් ගත්තාම, ඒ වගේම යුනික් රේඩියෝ ගත්තාම, ඊගාවට පියට් කාර් එක ගත්තාම, ඊගාවට උරුවල වාහන ගත්තාම මේවා ලංකාවේ නිෂ්පාදනාගාර. ඒ වගේම තමයි කන්තලේ සීනි කර්මාන්තශාලාවේ සාමාන්‍යයෙන් අපේ රටේ පරිභෝජනය සඳහා යන්නේ සීනි වලින් මෙට්‍රික් ටොන් 35000යි. අපි කන්තලේ සීනි සමාගමෙන් අවසාන කාලයේදී නිෂ්පාදනය කළා මෙට්‍රික් ටොන් 28000ක්. ඒ කියන්නේ ඉතාම වැඩි ප්‍රමාණය තමයි අපිට ඉතිරි ටික නිෂ්පාදනය කරගන්න තිබුණ පුළුවන්කම තිබුණා හිඟුරාණාදී තැන්වලින් ඇඹිලි පිටිය ආදී ප්‍රදේශවල සීනි කර්මාන්තශාලාවලින් ඒවා නිෂ්පාදනය කරගැනීමේ හැකියාව තිබුණා. එතකොට මේ කර්මාන්තශාලාවල් බිඳ වැටෙන තත්ත්වයට පත් කරේ කවුද? මේ රටේ දේශපාලකයෝ. ඒ කියන්නේ දේශපාලකයෝ බැලුවා උදාහරණයක් වශයෙන් ගත්තාම ඔරුවල වානේ ආසියාවටම යකඩ සපයන්න පුළුවන් වාණි සංස්ථාවක් අපිට තිබුණේ. ඒක යකඩවලට විකුණා. එදා එවක හිටපු ඇමතිවරු තමන්ගේ දේශ තමන්ගේම ඥාතීන්ට ඉතාම අඩු ගණන්වලට මේව විකුණලා කුණු කොල්ලට විකුණලා තමන්ගේ මඩිය කරගත් එක තමයි කරේ. ඒ වගේම තමයි සීනි කර්මාන්තශාලාව කියලා කියන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනියට එවක ලැබිච්ච ආධාරයක් විදියට තමයි එවක අපිට ඒක ලැබුණේ. අදත් ඔබට දැක්කහම හරි දුක හිතෙනවා අපිට දැක්කහම වාහන 200කට වැඩි ප්‍රමාණයක් දිරාපත් වෙමින් යනවා. ඒකේ තියෙන යකඩ සම්පූර්ණයෙන් දිරාපත් වෙමින් යනවා. ඒතර මේවා වැහෙන තත්ත්වයටපත් කරේ කවුද? ඒ කියන්නේ මේ රටේ මෙච්චර කාලයක් මේ හිටපු 225 මේකට වග කියන්න ඕනේ. මේ සීනි කර්මාන්තශාලාව අද වැහිලා යන සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. එතකොට මේකේ මේ කර්මාන්තශාලාව එවක හිටපු ආහාර අමිතිවරු, කියන්නේ නැත්නම් මේව බාර හිටපු අමිතිවරු කල්පනා කරලා සීනි කර්මාන්තශාලාව තිබුණොත් අපේ රටේ සීනි නිෂ්පාදනය වෙනවා. සීනි නිෂ්පාදනය වුණොත් Tamanට කොමිස් මුදලක් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රමාණයම සීනි ටික ලංකාවට එන නිසා. يعني ලංකා නිෂ්පාදනය වෙන නිසා. කොමිස් ගැනීමේ අරමුණ ඇති කරගත්ත දේශපාලකයෝ කරේ මොකද්ද මේවා වැහෙන්න ඇරලා පිට රටින් සීනි ගේන්න පටන් ගන්න. දැන් අපි බහුවිල වකවානුවතුලේ දැක්කනේ සීනි වලින් වෙච්ච හානිය මොකද්ද කියන එක. බදු වැඩි කරලා කෝටි ගණන් බදු ගහගෙන ඒවා මේ ලංකාවට ආවට පස්සේ ඒවා වැඩි මිලට විකුණගෙන විශාල දැවැන්ත ව්‍යාපාර කරගත් දේශපාලකයෝ අදත් මේ දේශපාලන ශේත්‍රයට ඇවිලා ඡන්දි ඉල්ලනවා. ඒ නිසා මං අහන්නේ මෙන්න මේ බඳු තත්ත්වයට තමයි මේ රට කාබාෂණය කළ දෙන කියන්නේ ලංකාවේ තිබුණු විවින් එදා ලංකා පුරාම විවින් තිබුණා. හැම ගමකම විවින් එකක් තිබුණා. හැම විවින් එකනේ විවින් කීපයක් තිබුණා. ඒ විවින් වලින් කලේ රෙදි නිෂ්පාදනය කරපු ලෝකයේ ශක්තිමත්ම රෙද්ද නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තිබුණා. ඒ නිසා අද සියල්ල විනාශ වෙලා ගිහිලා අද බංකොලොත් වෙච්ච රටක් බවට පත් වෙලා අද යැපුම් ආර්ථිකයෙන් ජීවත් වෙන රටක් බවට පත් වෙලා තියෙන අද සරුංගලේ පවා පුංචි දරුවෝ හදන එදා අපිට අත්කන් නිර්මාණ විදියට දුන්නේ එක එක නිර්මාණ අතින් කරගන්න කියලා. එතකොට ඒ කරපු නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණ දක්ෂතාවයන් කරලා තමයි පුංචි දරුවා තමන් නිර්මාණශීලී හැකියාව වඩා වර්ධනය කරන්නේ. අදත් ජපානය වගේ රටවල්වල එක එක දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් කෑලි විශාල ප්‍රමාණයක් අරගෙන ළමයි විවිධ දේවල් නිෂ්පාදනය. එතකොට එයාලා මොනේ මොලේ දියුණු වීමේ ක්‍රමවේදයක් තිබුණා. අද අපිට එහෙම හැකියාවක් නැහැ. අත්කම් නිර්මාණ නැහැ. එතකොට අද ගේන අද සරුංගලේ පවා ළමයින්ට පිටරටින් ගෙනල්ලා තමයි දීලා තින්නේ උඩාරින්න. ඒ විතරක් නෙමෙයි වෙසක් පෝයක් එනකොට එදා අපි කූඩු නිර්මාණය කළා. එතකොට පුංචි දරුවෝ එවිල ලස්සන නිර්මාණ ඇති කළා. තමන්ගේ නිර්මාණශීලී දායකත්වය සමාජගත කරා. එතකොට ළමයන්ගේ මනස නිරන්තරයෙන්ම නිර්මාණශීලීත්වයට හැඩ ගැහුණා. අද ඒ සියල්ල නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා මේ රට නිෂ්පාදනයේ ආර්ථිකයේ නැවතක් අපි එන්න ඕනේ. අද වියට්නාම් ඉතියෝපියාව ගත්තාම සාමාන්‍යයෙන් මග යන පණ නැති මිනිහෙක් දැක්කහම අපි කියනවා ඉතියෝපියන් කාරෙක් වගේ කියලා. නමුත් ඉතියෝපියාව අද බැලුවාම ඉතියෝපියාව බිමටම සමතලාවේ රටවල් මැටි වලින් රොටිකා මැටි පිටි කවලංගල රොටිකාපු ජාතියක් වියට්නාම් එක කියන්නේ බිම තමතලාවේ රටවල්
අද වෙනකොට ඒ රටවල් අපට වඩා ඉහළට නැගලා තියෙනවා. අද වියට්නාමය කියලා කියන්නේ දළදේශීය නිෂ්පාදනය 12.7 දක්වා නැගලා තියෙනවා. ජපානයත් අභිභවායන තත්ත්වයට වියට්නාමය ඇවිල්ලා තියෙනවා. බිමටම සමතලා වෙච්ච රටවල් ඉතාම දුක්ඛිත දුක් විඳපු රටවල්. ඒ වගේම කොරියාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙවල් ගොඩක් දැක්කහම කියන්නේ කොරියාව වගේ කියලා. කොරියාවත් එක ගොඩේ ගෙවල් තිබිලා රට විනාශ වෙච්ච රටක්. ඒ කියන්නේ අපි 1960 ගණන්වල අපේ රටෙන් සහල් යවලා තිනවා ඒ රටවල් වලට. ඒ කියන්නේ කොරියාවට. ඊගාවට ඉතියෝපියාව කියලා කියන රට අද දළදේශීය නිෂ්පාදනයේ 7.9ක්. අද ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේ 2.5ට ඉතාම අඩු මට්ටමකට වැටිලා තියෙනවා. එතකොට හිතන්නකෝ ලෝකේ මොන තැනකද අපි ඉන්නේ කියලා. මේ වසර 76ක් මේ රටේ දේශපාලුවෝ කරලා තියෙන්නේ, මේ රටම පාලු කරලා දාලා තිනවා, කාබාෂණය කරලා තිනවා. අද ඒක අපේ කියලා නිර්මාණය කරගත කිසි දෙයක් නැහැ. අද කන කෑම වේලේ ඉඳලා ඔක්කොම වසා පිට කන්න වෙලා තියෙන්නේ. එසා අද අපි සාමාන්‍යයෙන් බැලුවාම ලෝකයේ කිරිපිටි කියන්නේ සාමාන්‍යයෙන් පිටි තියෙන්නේ ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වල. සාමාන්‍යයෙන් දියුණු වෙච්ච රටවල් වල මේ ඒ වෙලාවම ගන්න මුදවගත්ත කිරි ටික තමයි මිනිසුන්ට ලබා දීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. අපේ රටවල් වගේ රටවල් වලට කිමිකල් එකතු කරපු සමහරලාට මේ සමහර පිටි වර්ගවල මේවා යොදේ අයින් කරලා තියෙනවා. ඌරු යොදේ එකතු කරලා තියෙනවා. ඊගාවට මෙලමයින් වගේ කිමිකල් දාලා තිනවා. කාලයක් කාලාන්තරයක් පවත්වාගෙන යාම සඳහා වැඩිම කාලයක් ඒ කිරිපිටි පැකට් එක තියෙන්නේ ඒ කිමිකල් අන්තර්ගත කරපු නිසා. ඒකෝ මේවා වසකාරක නැත්තම් පිළිකාකාරක. ඒකෝ මේවා තමයි අද බොන දවසකට 174ක් වගේ ප්‍රමාණයක් පිළිකා රෝහලට අලුතින් රෝගීන් එනවා. ඒතර මේ රෝගීන් බවට පත් කරලා තියෙන්නේ කවුද? මේ රටේ දේශපාලක. මේගොල්ලෝ වග කියන්න ඕනේ. වෙන කවුද වග කියන්න ඕනේ? ඒ නිසා මේවට ප්‍රතිපත්තියක් හදලා නැහැ. ඒ නිසා මේ රට ගොඩ ගැනීමේ හැකියාවට දෙන ඩොලර් බිලියන 1.9ක් අපි අවුරුද්දකට යවන කිරිපිටි ටික ගේන. ඒතකොට ලෝකේ අපි ණය වෙලා තියෙන ඩොලර් බිලියන 100යි අපි අවුරුද්දකට ඩොලර් බිලියන 1.9ක් කිරිපිටි ගේනීම සඳහා පිට රටවලට යවන සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට අපේ රටේ ආර්ථිකය පැතර ගලාගෙන යනවා. ඊගාවට දැන් උදාහරණයක් වශයෙන් ගත්තා වර්තමාන දිහා බැලුවාම අද අපි අපේ රටේ නිෂ්පාදනය කරගන්න දේවල් මගේ හිතවතෙක් ඉතාලියේදී මේ ළඟදී ඔහු පුට් සිටි එකට ගිහිල්ලා බඩු ගන්න ගියාම ඔහු වෙනදා යන තැනට තේකොළ ගන්න ගිහිලා තියෙන වෙනදා සුපුරුදු පරිදි තැනට එතන සිලෝන් ටී කියලා ගහලා තියෙනවා. මේ කියන දවසේ මෙයා ගියාම මේක පේන්න නෑ එතන. එහා කොනටම දාල අන්තිමටම දාලයි ලංකාවේ තේකොළ ටික පවා බාල කරලා ප්‍රමිතියකින් තොර කරලා තමයි ලෝකෙට යවලා අද ඒකත් බිඳ වැටිලා තියෙනවා. අද ලෝකෙම නම ගියපු තේ එකක් තමයි අපිට තිබුණේ. අද ඒ සියල්ල නැති වෙලා ගිහිලා තියෙනවා. ඒ නිසා මේවට ඊගාවට අද මිනිස්සු වගා කරගන්න මේ තේ ටික හරියට සමාජයට ලෝකෙට යන්න විදියක් නැහැ. කියන්නේ තේ වගා කරගන්න විදියක් නැහැ මිනිසුන්ට. තේ වතු අද පාළු වෙලා ගිහිලා තියෙන මිනිස්සු පෝර ටිකක් යොදා ගන්න බෑනේ. පෝර මිටියක මුදල රුපියල් 12,000යි 13,000යි අතර ප්‍රමාණය පෝර මිටියක මුදලක්. සාමාන්‍යයෙන් අක්කරයක් විතර තියෙන කෙනෙකුට පෝර මිටි 10ක් විතර යොදා ගන්න ඕන මාස 4කට. එතකොට රුපියල් 12,500 ගානේ පෝර මිටි 10ක් දැම්ම කියලා කියන්නේ රුපියල් 1,25,000ක් විතර මුදලක් යොදවන්න තියෙනවා. එතකොට අර තේ වලින් ගන්න පුළුවන් ආදායම ඊට වඩා අඩු වෙනවා. එතකොට දරු කඩන්න ඕනේ, මේවා නෙලන්න ඕනේ, ඊගාවට මේවට පෝර යොදන්න ඕනේ. මේවා කරාට පස්සේ ඔවුන්ට නිසි අස්වැන්නක් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිසා ඒ නිසු අත්හැරලා දාලා තිනෝ මේ එන මේ තේ වලින් එන ආදායම ලබා ගැනීම මේ තේ වගා කරලා දියුණු කර ගැනීම ක්‍රමවේදය අයින් කරලා තිනෝ. හරිනම් රජයක් මොකද කරන්න ඕනේ? රජය කරන්න ඕන ජනතාවට මේ වෙලාවේදී ඉතාම අසහනදායි මිලට සහනදායි නැත්තම් නිකන් හරි ඔයා පෝර ටික දුන්නා නම් මිනිස්සු ඔක්කොම වගා කරනවා. වගා කරගත්ත නම් තේ ටික නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය කරගත්ත තේ ටික ලෝකෙට යවුවාම අපිට එන්නේ ඩොලර්. එතකොට ඒ නිසා අද ඩොලරේ මේ ප්‍රවණතාවය තේ වලින් නැති වෙලා ගිහින් තියෙන නිසා මේ වගේ දැක්මක් නැති වැඩපිළිවෙලක් තමයි තියෙන නිසා අනවශ්‍ය දේවල්ට මුදල් වියදම් කරනවා. අවශ්‍ය දේවල් වලට නිෂ්පාදන වලට මුදල් වියදම් කරන ක්‍රමවේදයක් නැහැ. උදාහරණයක් විදිහෙන් ගත්තාම දැන් අපිට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝගේ මොකද දැක්ම? හාමුදුරුවෝ කොහොමද මේ රට හදන්නේ? මේ රටේ ආර්ථික මෙච්චර කට්ටියකට හදන්න බැරි වෙච්ච එක හාමුදුරුවෝ හදන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අපිට නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ රටේ මේ වසරකට ඕ ලෙවල් ඒ ලෙවල් හැර යන ප්‍රමාණය 145,000 ප්‍රමාණයක්. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා මොවුන් රජයට බඳව ගන්න. ඒ කියන්නේ රුපියල් 50,000ක වැටුපක් දුන්නොත් එහෙම
රටේ ආර්ථිකය රට ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ පිටරට ගලා යෑමක් නෙවතු රුපියල් 50000ක වැටුපක් දීලා අපි ලක්ෂ 4 හෝ 5 රජයට බඳවගෙන හමුදාවට කියනවා ලබා දෙන්න මේගොල්ලන්ට කුෂිකාර්මික පුහුණුව. ඒ නිසා කුෂිකර්මාන්ත අපි මාස 6ක් නැත්නම් අවුරුද්දක් යනකොට ලංකා වී වගාව සම්පූර්ණයෙන් අපේ පුරන් වෙච්ච ඉඩම් ටික නැවත නිෂ්පාදන සකස් කරලා ඒවා ලෝකෙ තියෙන නවීන තාක්ෂණික ආම්පන්න ටික ගෙනල්ලා කුෂිකාර්මික ආම්පන්න ගෙනල්ලා මේ කුඹුරු යායවල් අක්කර දහස් ගණනාවක් වගා කරන්න පුළුවන්. එතකොට එකක අපිට වී වගාව අනිත් එකෙන් ධාන්‍ය වර්ග ටික වගාව අනිත් පැත්තෙන් බැලුවාම අක්කර දහස් ගණනාවක සත්ව නිෂ්පාදනාගාර. ඒක සත්ව නිෂ්පාදනය කියන්නේ හරක් හරක් ටික හදන්න පුළුවන්. ඒවායේ වහලවල වලට සෝලා පැනල් යොදන්න පුළුවන්. ඊගාවට මේ අපද්‍රව්‍ය වලින් එන ඒවායින් බයෝගෑස් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවායින් රොඩ්ඩෙන් අපිට පුළුවන් මේ කාබනික පෝර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ යොදා ගන්න කාබනික පෝර උපයෝග කරගෙන අපේ කෙත්වතු ටික සරුසාර කරගන්න පුළුවන්. එතකොට පිටරටින් ගේන්න තියෙන රසායනික පෝර වලින් අවම වෙන්න පුළුවන්. එතකොට පිටරටට ගලා යන්න තියෙන ඩොලර් ප්‍රමාණය අඩු වුණාට පස්සේ රටේ ආර්ථිකය නිෂ්පා අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. එතකොට අපිට මාස 6ක් අවුරුද්දක් යනකොට මේ කෙත්වතු ටික සරුසාර වෙලා එනකොට නිල්ල පිරුණු රටක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට වැඩ වැඩි වැඩ පිළක් අපි හදලා තියෙනවා. ඒ නිසා මේ නිල්ල පිරුණු රටෙන් මාස 6ක් අවුරුද්දක් යනකොට නිෂ්පාදනය කරගන්න ධාන්‍ය වර්ග ටික නිෂ්පාදනය කරගන්න වී වර්ග ටික නිෂ්පාදනය කරගන්න එරෝල් වර්ග ටික අපිට අතිරික්තයක් බවට පත් වෙන ඉස්සර අපේ ගැමි ගෙදරක බැලුවාම අටු කොස් තිබුණා අටු දෙල් තිබුණා ඊගාවට මේ කොස් ඇට කල් තියා ගැනීම ක්‍රමවේද සකස් කරලා තිබුණා අඹ ටික ලුණු දාලා කල් තියා ගැනීම ක්‍රමවේද හදලා තිබුණා ඒ නිසා ගෙදරකට ගියාම රාත්‍රියකට 10ක් දිනේ 15 දිනේ ගියාද ඒ හැම දිනාටම කන්බෙන් දෙන්න පුළුවන් ආහාර පාන ටික අපි කල් තියා ගැනීම ක්‍රමවේද අනුගමනය කරලා ඒවා තියාගන්න පුළුවන්කම හැකියාව තිබුණා ලුණු දෙහි තිබුණා ඊගාට අච්චාර තිබුණා මේ වගේ දේවල් අපි හදලා තිබුණ නිසා ගැමි ගෙදරක බැලුවාම කොයිතරම් අසිරිමත් ආර්ථිකයක් ගොඩනැගිලා තිබුණාද. ඒ නිසා මේ වගේ අපිට පුළුවන් මේ නිෂ්පාදනය වෙන අතිරික්තයෙන් දේශීය කර්මාන්ත ශාලාවල කරලා බිස්කට් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ටිපිටිප් වර්ග ආදී දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකෝට මේවා ලෝකෙට යනවා. ලෝකෙට ගියාම අපි ඉස්සර පිටරටින් ගෙනාපු දේවල් අපි ලෝකෙට යවලා අපිට ලැබෙන්නේ මොනවද ඩොලර්. ඒ වගේම සංචාරක ව්‍යාපාරය හරහා අපිට පුළුවන්කම තිබෙන දවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකෝට සංචාරක ව්‍යාපාරයෙන් අපිට ක්‍රමානුකූල කියන්නේ අපේ රටේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට සංස්කෘතිය සදාචාරය ආරක්ෂා වෙන විදිහට සංචාරක ලංකාවට ගෙන්න ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට පුළුවන් ලෝකයක් අසහාය ජාතියක් බවට පත් වෙච්ච රුවන්වැලි මහා දාගැබ වගේ නිර්මාණය කරපු ලෝක නිර්මාණයක් මිනිස්සු භවිත වෙනවා. මේවා ක්‍රමානුකූලව අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. සංචාරකයන්ට අවශ්‍ය වෙන සත්තු ටික බලා ගන්න පුළුවන්. අද සත්තු නෑ. අද සත්තු මරලා ඒ වගේම අලියාදි සතුන් විනාශ කරලා දාලා කැලෑවල් ආක්‍රමණය කරලා කැලෑවල් ඇතුලේ මෙති ඇමතුරුන්ට ඉඩම් අරගෙන ඒවායේ විවිධ වගාවන් කරලා අද සමහරලාට සූර්යවැව රක්ෂිතයේදී කියලා බලන්නකෝ පහුගිය වසර 10ක වගේ කාලය තුලදී සූර්යවැව රක්ෂිතයේ අක්කර 16 අක්කර 100,000 හෙක්ටයාර් 160,000ක වගේ භූමි භාගයක් මේකේ ඇතුලේ මෙති ඇමතිවරු අක්කර 25-30 අරගෙන තිනවා. එතකොට අරගෙන ඉවරලා තමන්ගේ ළඟම දේශපාලනට උදව් කරන හිතවතුන්ට මේක දීලා තිනන අක්කර 10ක් අක්කර 15ක් ඇමතිවරයාගේ අක්කරයක් හිතවර දේශපාලන උදව් කරපු තමන්ගේ හිතවතාගේ. එතකොට ඔවුන් අර දේශපාල හිතවතාට කියලා දෙන ඇමතිවරයා මොකද කියලා දෙන්නේ මගේ ඉඩමේ මේ වගේ වගාවල් දාලා මට හදලා දෙන්න. එතකොට ඔහු හදනකොට මේකේ ඉන්න සත්තු මේකට එනවා. ඔවුන් මරාගෙන මස් කනවා. ඊගාවට අලියාගේ සතුන් ආවම උන්ට වෙඩි තියලා එලවනවා. මෙවුන් කැලෑව කඩාගෙන පයින්න ගම්මානවලට ගම්මානවල මිනිසුන්ට ලොකු අපහසුතාවයකට පත් වෙන නිසා මේ රටේ මේ හරිත වනාන්තර සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් තිබුණා. මේවට ඇතුල් වීම සපුරා තහනම් රාජ්‍ය ක්‍රියාකාරීත්වයකට හැරුණාම අත්‍යවශ්‍ය සේවාවකට හැරුණාම සංචාරකයන්ට නැරඹීම සඳහා හැරුණාම මේක වන ප්‍රදේශ සම්පූර්ණයෙන් ආරක්ෂා කරන දවැන්ත වැඩපිළිවෙලක් අපි හදලා තියෙන නිසා අපිට පුළුවන් මේ රට වසර 5ක් 6ක් ඇතුළතදී අපේ රටේ ශ්‍රමිකයෝ පිටරටවලට යවන්න නැතුව විදේශ රටවල ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙනල්ලා ලංකාවේ සම්පූර්ණ නිෂ්පාදනාගාරයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙන නිසා ඒකට මෙවර ජනාධිපති වෙන සඳහා අපි ඉදිරිපත් වෙලා තිනවා. ඒකට අවශ්‍ය වෙන වැඩපිළිවෙල අපි වසර 5ක් 6ක් යනකොට හදලා තිනවා. ඒසාව ඔබත් අපිත් එකතු වෙලා මෙවර අපිව ජයග්‍රහණය කරලා මේ රටේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න සහයෝගය ලබා දෙන්න කියන කාරණා තමයි ඔබ හැම දිනටම මතක් කරන්න තියෙන්නේ. ඔබ හැම දිනටම තෙරුවන් සරණයි.